දැන් වසර දෙකක් කලින් ජනාධිපතිවරණය පවත්වන්න හැකියාව තියෙනවා ජනාධිපතිවරයාට. අවුරුදු හතරක් දුර කාලයේ ගත කරගෙන පස්සේ පුළුවන් ජනාධිපතිවරණය පවත්වන්න. නමුත් ඒක ඊළඟ අවුරුද්දේ ඉඳන් ආරම්භ වෙනවා දෙවැනි දුර කාලයේ. එතකොට ඒක අවුරුදු දෙන්න ඊළඟ අවුරුද්දේ ඉඳන් ස්වයංක්‍රීයම ආරම්භ වෙනවා. ඒ ආරම්භ වෙන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපන්න තියෙනවා. ඔව් මම හිතන්නේ මේ 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 හිටපු ජනාධිපතිවරියත් උත්සාහ කළා. එහෙම තත්වයක් මතු වුණා ඒ අවස්ථාවේදී. මේ ජනාධිපති මේ ඒ ජනාධිපතිවරිය මම හිතන්නේ ප්‍රකාශ කරේ අග්නිශේඛාරතුමා ඉදිරියේ පසුව දිනුම් දුන්න බව. ඒක මගේ මතකයේ හැටියට ඒ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා තීරණය කළේ මේ ඒ දිවුරුන් දීම නෙවෙයි අදාළ වෙන්නේ ගැසට් නිවේදනය නිකුත් වෙන දවස කියන එක. ඒ කියන්නේ ඒකට දැන් අර්ථ නිරූපණය ලබා දීලා හමාරයි. අර්ථ නිරූපණය ලබා දීලා තියෙනවා. ඒත් එක්කම දැන් ඔබතුමාගේ පෞද්ගලික මතය මොකද? මේ තියෙන විධායක ජනාධිපති ක්‍රමය මේ ආකාරයෙන් පවත්වා ගත යුතුද? එහෙම නැත්නම් බලතල අඩු ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවට වගකින ජනාධිපතිවරයෙක් පත් කළ යුතුද? එහෙම නැත්නම් මේ ක්‍රමයේ පැරණි ක්‍රමයේ විස්මිනිස්ටර් ක්‍රමයට අප නැවතත් යා යුතුද? මොකද ඔබතුමාගේ අදහස හොඳ පාලන ක්‍රමයක් ඇති කර ගැනීම. මම හිතන්නේ නැහැ විස්මිනිස්ටර් ක්‍රමයට ආපහු යෑම ප්‍රායෝගිකයි කියලා. අපි ඒක පහු කරලා ආපු තත්වයක්නේ. නමුත් මේ ක්‍රමය මේ ආකාරයෙන් පැවතීම නම් ඉතාමත් අහිතකරයි. මේ මෙය සංශෝධනය වී යුතු නිකන් සංශෝධනය වීම නෙවෙයි වෙනස් ආකෘතියක් මේ සඳහා ආදේශ විය යුතුයි. ඒක ජනාධිපතිවරයෙක් සහිත ආණ්ඩුක්‍රමයක් වෙන්නත් පුළුවන්. නමුත් එහෙමනම් ජනාධිපතිවරයාට මේ වගේ අත්නෝමතික ලෙස ක්‍රියා කිරීමට හැකි බලතල නැති ඒ නිසි තුලනයන් සහ වර්ණයන් සහිත ක්‍රමයක් විය යුතුයි. ඔව් දැන් මොන නීති තිබුණත් හැබැයි ඒවා මේ ජනාධිපති ධූරයේ සිටින පුද්ගලයාටම පුළුවන් ඒවට බලපෑම් හසුරුව ගන්න පුළුවන්. Tamanට ඒ බලතල යොදලා ඒවා හසුරුව ගැනීම හැකියාවක් තියෙනවා. මොකද පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව කල් තැබීම, විසුරුවා හැරීම මේ සියලු බලතල ජනාධිපතිවරයා සතු දැන් අපි කලින් උදාහරණයට ගත්තු ඇමරිකාව පිළිබඳ සැලකුවොත් සාමාන්‍යයෙන් කියන්නේ ලෝකයේ බලගතුම ජනාධිපතිවරයා කියලා ඇමරිකානු ජනාධිපතිවරයා. නමුත් ඔහුට බෑ කොංග්‍රස් මණ්ඩලෙ විසුරුවා හරින්න. ඔහුට හිතන අවස්ථාවට කොංග්‍රස් මණ්ඩලෙ විසුරුවා හරින්න බෑ. ඒවා නීතියෙන්ම ප්‍රතිපාදනය යොදලා තියෙන දිනවලදී ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් අද දවසේ අපි කතා බහ කළේ විධායක ජනාධිපති ක්‍රමය එහි තියෙන ඉතාමත් මේ බලතල අනුව ඒ රටට බලපාන ආකාරය එත් එක්කම මේ ක්‍රමය අපි පවත්වා ගත යුතුද නැද්ද යන්න පිළිබඳව තමයි අද දවසේ අපි කතා බහ කළේ. ඉතින් අපේ සාකච්ඡාවට සහභාගී වුණා නීතිඥ පරාක්‍රම අගලවත්ත මහතා. ඔබතුමාට අවසාන වශයෙන් යමක් එකතු කරන්නට තියෙනවා නම් මෙහිදී කියන්න පුළුවන් කාරණයක් තියෙනවා. දැන් අපේ විධායක ජනාධිපති ක්‍රමය යටතේ කලින් කිව්වා වගේ ජනාධිපතිවරයාට පුළුවන්කම තියෙනවා මැතිවරණ පවත්වන අවස්ථාවන් තීරණය කරන්න. පාර්ලිමේන්තු මැතිවරණ විය හැකියි, ජනාධිපතිවරණ විය හැකියි. තමන්ට සුදුසු අවස්ථාවකදී ඒවා තේරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ දැන් වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ යටතේ දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගත්තොත් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට පුළුවන්කම තියෙනවා මැතිවරණය කලින් පවත්වන්න. ඒ කටයුතු තියෙනවා. ඒවම ආදේශ කරලා තියෙනවා අපිට විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ. විධායක ජනාධිපතිවරයෙක් කියන වැඩි බලතල දරන පුද්ගලයෙකුට එම බලතලත් ලැබුණාම ඒක ඉතාමත් අසාධාරණ තත්ත්වයක්. දැන් ඇමරිකාවේ ජනාධිපතිවරයාට පුළුවන් කමක් නැහැ තමන්ට වාසිදායක ආකාරයට කොංග්‍රස් මණ්ඩලයේ මැතිවරණ පවත්වන්න, හෝ එහෙම නැත්නම් ජනාධිපතිවරණය පවත්වන්න. ඒ නිශ්චිත දිනේට ඔහුගේ දුර කාලය අවසන් වෙනවා. ඒ අනුව තමයි මැතිවරණය පැවැත්වෙන්නේ. ඒක මම හිතන්නේ විධායක ජනාධිපති ධූරයේ තියෙන විශේෂ බලතල යම් ආකාරයකට තුලනය කිරීමට මේ පිටවගත්තු විධිවිධානය. ඉතින් එවැනි විධිවිධාන කිසිවක් අපේ විධායක ජනාධිපති ක්‍රමයේ තුල නැහැ. ඒ නිසා තමයි දැන් මේ ජනාධිපති ක්‍රමයේ තුල මේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවොත් ඉතාමත් අහිතකර තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන එකෙන් කියලා කියන්න පුළුවන්. මම හිතන්නේ අපේ රටේ තියෙන ජනාධිපති තනතුරේ බල තල දිහා බැලුවට පස්සේ මම හිතන්නේ පාර්ලිමේන්තුව අගමැතිවරයෙකුත් අවශ්‍ය නැහැ. හොඳ මේ අමාත්‍යංශ ලේකම්වරුන්ට පිරිසක් සමග ආණ්ඩුව අරගෙන යාමේ හැකියාව තියෙනවා. අර ප්‍රේමදාස ජනාධිපතිවරයා කිව්වා වගේ
මේ ක්‍රමයටදී අගමැතිවරයා කියන්නේ පියන් කෙනෙක්ට සමානයි කියලා එතුමා සඳහන් කරලා තිබුණා එක් අවස්ථාවකදී.